තවත් එක දවශක ඔබත් සමග එකතු වෙන්නේ. දිවසාාවලියයේ අරුම පුදුමතැන් ඔබට කියා දෙන්නටයි. දිවසාාවලිය එතරම් ප්‍රනීත මිහිරි ගෙන දෙන අත්දකීවා. දිවසිවරුන්ගේ ධර්මය උගෙන ගැනීම. ඔබේ දෙසවනට මිහිරිම පැනි වැටිනවා හා සමානනම් ඔබ වාසනාවන්තයි. මන්දයත් මේ පණනිවිඩිය දිවසිවරුන්ගේ ගැන්වීම එතරම් මී පෙනි වගේ නොවෙයි ඔබේ දෙසැමනට අභියෝගාත්මකයි. එ කල්කශකයි. හැබැයි ඔබට ලොල් වඩන්නේ නම් ආදරය කරන්නේ නම් ඔබ හරිතැනක හොඳ තැනක සිටිනවා යන්න මාවිශ්වාස කරනවා. හොදයි ආරාධනා කරනවා එකතුවෙන්න අපි නවත්තපුතැනින් මහා දිවශවරුන්ගේ. අනිත් දිවැසිවරුන් ගැන ඉගෙනගන්න ඇස කියල්. එස කියියල් දිවසිවරයා මේ දිවසිවරයා යුගාන්තවේදීය දිවැසිවරයක්. ඕගේ දිවසාාවලිය තුළ දිවැසිවර භාවේ තිබෙනවා වගේම යුගාන්තවේදී සංකල්පහා ප්‍රකාශනයන් හා එහි සවිස්තරාත්මක කතාන්තරස සුරූපය ඇතුළේ ප්‍රකාශ වෙනවා. ප්‍රෆටික් At the same time apocalyptic and narrative in nature, prophetic, apocalyptic and narrative in nature. Then may Divasavali Leven return to announce the judgment upon Judah and to give them a chance to repent. Judah, Judah Aragena Enu Labanne. ඉතා පෑදිලිව අපි දකින විදිහට නම් අනතුරු ඇගවීමක්. Ri to announcement the ජ්ජඩා to giveවදම් එ චාන්ස්ටරිපෙන් අනතුරු ඇගවීම. කුමක් සම්බන්ධයෙන්ද විිනිශ්චය සම්බන්ධය. ජුදාවේ විිනිශ්චය ආසන්නය. ඔබට ඉන් ගැලවෙන්නට ඕනෑනම් මෙන්න මොහොත ඔබ නොුවනුමානවම, ඔබේ පාපේට මනස්ථාපනේවිය යුතුය. Ri inබැබිෝ. ඇස කියල්ගේ පොත බොහෝ විටලිය වෙන්නට ඇත්තේ බබිලෝනි ආවේදයයි අපි විශ්වාස කරන. අපන්සි අසූ තුනේසිට හාර්සිය විස්ස දක්වා කාලය තුළයි. පේන්ත පේමාන්තද වේ. Ri in බෝ. liveජ Wr in the later ප of. Jeremiah's time influence by him. ැන් මේ විදිහට අපි කල්පනා කරනකොට ජරමියයා දිවසිවරයාගේ අවසාාන කාලයේදී මේ දිවසිවරයා කරලියට එනවා. ජරමියයා දිවසිවරයාගේ ආභාෂය නොවනුමානවම ලැබුණායයි අපි විශ්වාස කරනවා. This one very young profit and praise when he was taken to Babylon. බොම තරුණ ජවසම්පන්න කඩවසම් තරුණයක් ඕ පූජකයෙක් ඔවු ශිකමූර්ගස් වවවා හිටපු කෙනෙක්. ඔුට දේව වචනය දෙන්න තරම් පවිතර නැතැයි කියයා කියනකොට ඔවුට පොතකන්නට දෙනවා මා කියන්නේ ඔහුට පොතකෑ දිවසිවරයා කියා. ඔහු දෙවඳුන්ගේ වචනය අනුභව කරනවා දේ වනය අභව කරනලද දිවැසිවරේ හෝ ඇටකටුවරට පවා දිවැශ්වැකි කියනවා. ඔහ! එතරම් බලවන්ත ආකාරයකින් උපමා රූපක හරහා රැගෙනේන පණවිඩිය ප්‍රබලයි. ඔහු උන්මත්තක දිවැසිවරේක්. මගේ දැක්මට අනුව මම ඔහුට කියනවා තවත් විටික උන්මත්තක දිවශිවරයා කියා. ඉතින් ප්‍රමවන්ත පුතේ ප්‍රේමුවන්තද වේ තරුණ දිවසිවරයා මකව දෙවිගේ වචනය අනභව කරමින් වචනය පොළොවට අරගෙන. He was a young man, a young prophet, a priest when he was taken to Babylon. Jerusalem and the temple were not destroyed and the Jewish people thought they would never be destroyed, but He warned them they would, if they don't repent. Own මනස්ථාපනය වනේ නැත්තම් ඔවුන්ට දනුවන් විඳින්න වෙන බව ජෙරමියයා වගේම එසකියල් ද ප්‍රකාශ කරනවා. එසකේල් තිස්සතරවෙනි පරිච්ේදයට යන්න අපූරු ජැන්වීමක් පසු කලක අපි ගැ ගනිෙමුෝ. ඒ ගැන්වීම ඇතුළේ සාරයෙකු මක්ද යාපත් බැටිළුවෙකු එඩේරිෙකු වන්න කෙරනාාරාධනය. දෘෂ්ට එඩේරුට විරුද්ධව දිවැශවැැකි කියන ප්‍රබල හඬ අයාලී යන, බැටලු පැටවුන්ව රැගෙනේන යාපත් එනේරාගැන, යාපත් නායකයා ගැන රජුන් ගැන කතා කරන දිවැසිිවර හඩ. ප්‍රේමාන්ත පුතේ ද වේ සමස්ත පද්ධතියම උඩු යටටිකුරු කරනවා. සමස්ත පද්ධතියම පවුරු පදනම් වලලු හොළවන්නට පටන්ගන්නවා. ප්‍රමාන්ත පුතේ ප්‍රමාන්ත ද වේ මේ දිවැසිවර ධර්මයෙහි, අපූරත්වය අපට විලින්න පුළුවන් මේ වචනයෙන් වචනය කියවනකට මේ පොතැ තුළේ. මේ පොත මහා විචිත්‍ර කතාවක්. මේ පොත කියවත් ධ්‍යෝබේ රූප රාමෝ ඔබට මැවිල් ලපෙනෙනවා. එතරම් විචිත්‍රයි. එය විචිත්‍රයි. පෆ, and narrative. එය දිවැචිවර භාාවය යුක්තයි. එය යුගාන්තවේදීය. කතාන්ත්‍රේක ස්වභාවෙන් සස්ුරූපයෙන් විස්තරාත්මකව සවිස්තර වෙනකොට චිත්තරූප මවාගන්නේ තරන් අපහසු නෑ. ඔහු අපූරු කතාවක් කියනවා. ඕහගේ කතාව ඉස්රයිලි ශුද්ධ ැනන් වහන්සේ තමන් වහන්සගේ රාජ්‍ය නැවත බිහි කරන බවයි. මම නැතිවූ බැටලුවා සොයා යන යහපත් එඩේරාවෙමි. නැතිවූ බැටලුවා මා කරතබාගෙන එන්නෙමි. ල වූ බැටලුවා ම සාත්තු කරන්නේම. ප්‍රමාන්ත පුතේ දුවේ මෙහෙම කියනකොට චිත්‍රරූපය ඇවිචිත්‍රව අපට හදාගන්නට පුළවා. ඇතකොට මේ ඇතුළේ අපට ගෙනෙන පණිවිඩය සම්ධානගත වෙනවා හිද්ගත වෙනවා කාවාදිනවා. ජීවිත වෙනස් කරනවා අපූරු දිවැසිවරයෙක්. එස කියල් දිවැසිවරයා. ේ ප්‍රේමවාන්ත ද වේ. Ri to announce. ඉතින් මේ විදිහට අපට පුළුවන්කම ලැබෙනවා ඉතා අපූරුවට දිවශිවරයාගේ ගැන්වීම අපේ ඔළුවට දමාගන්න අල්ටමේටලි හිස් ප්‍රොෆම් ෂන් ඒ ප්‍රතිඵල දරන්න පටන්ගන්නවා ඒ ප්‍රතිඵල දරන්න පටන්ගන්න ඒය පලදාාවක් වෙනවා න්තපුතේ ප්‍රේමුවන්තද වේ දැන් මම මහාදිවශිවරුන්ගේ අවසානදිවිසිවරයාාව ඔබවිතට අරගෙනයෙනවා. ඉතා යන්තමින් ඔහු කෞු දෙයයි හෝගේයිඩටි කාර්ඩ්ඩක ඔබට දෙන්න යනවා. එදිවසිවරයා තමයි ධනයාාව of major්‍ර. It means God E Myජ දෙවියන් වහන්සේ මාගේ විනිශ්ච කාරයානුවය දහ්නියේල්වා. මේ පොතා අති විශිෂ්ට පොතක්. අප සමවිධානන් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව සමවිධානන් වහන්සේව බරපතල විදිහයට ආභාෂයට ලක්කරපු පොතක්. This book is Prof, and narrative nature. මේ පොත ඉතා බලසම්පන්න විදිහයට දිවසාවලියයක් රැගෙනෙනවා. ඒ වගේම ඇලිප්තික් පොතක් ඒ පරවගේම ජු ගාන්තවීදී අදදැකීමක් ගැෙනවා. සවිස්තරාත්මක කතන්දරයක ස්වභාවෙන් ස්වරූපයෙන් අපට රැගෙනේනව. මේ පොතේ මූලික අරමුණ වෙන්නට එනවස්ද ජශ්ම නපන් ජුඩාඇන් ගව්දෙම් චස්ටරිි පෙන් ඇසිෝඉද ුක පොෆට් ඇකියල් එසකල් ජරමියයා යසාායා අයිසාායා මේ හැමත් දිවශිවරයකු වගේම මේ දිවසිිවරයාගේ ආකල්පය සංකල්පයේ වන්නේ ජුදා පෞ් කලා ජුදාට අවස්ථාවත් දෙනවා හිතහැරන්න. ඒක තමයි මූලික ගැන්වීමම් ඒ පිළිබඳව පසුවාපි අධ්‍යානය කරමු. හිවෝ ටේකුන්ට හ of නැබකදනශ බැබිලෝියන් කිය ඇන් ගවන බැබිලෝනියන් නේම් බෙල්තේශාසාාර් බෙල්තේශා සාර්. එතුකොට ධානියල්ට නමක් දුන්නා බබිලෝනිියයට ගයාාම බෙල්තේාසා කියයාා. තකොට ධානියල් දිවැශිවරයාගේ ආභාෂය කොතරම් ප්‍රබලදකයා අපට තේරෙන්නේ ධානියල් දිවසිවරයාගේ පොතේ ධානිියල්ගගේ මිතුරොතුන් දෙෙන තරුණයොතුන් දෙෙන. ධානීියල්ගේ ආභාශෂයෙන් ස්್රයිල්ලි ශුද්ධ තැන් වහසේ පිළිබඳව දැනගත් වික්‍රමය තුළයි. ප්‍රේමෝන්තදේ මොකක්ද දැනගත්තිේ. හතරවැනි පරිච්චේදේ මුල් වගන්තිවල මෙන්න මෙහෙම කියවෙනවා. එවිට ඔහු ලනුවලින් බැඳ ශැදරෙක් මේෂෙක් අබදනිගෝ ද්‍රෙ අබද්නි ගෝ යන තියදෙන හෙලනු ලැබූය. ගින්නට හෙලනු ලැබූය. එවිට නැබුකත් නසාර කතාකොට අප ගින්නට හෙළනු ලැබුවේ තිදෙනෙක් නොවේද. සතරවෙනයකු මට පෙනේ. සතරවෙනයා පෙනුමෙන් දේවදූතයකු වැනිය. ප්‍රමාත පුතේ ප්‍රේමාන්ත දුවේ සිද්ධිය මුලටයාමමු. මෙ තරුණය තුන්ද තුන් දෙෙන ශදරැක් මේ ෂැක් අබැද්නිකෝ මෙ තුන් දෙෙන ධානියල්ගේ ආභාශය ලබනවා ඉස්යිල්ලි ශුද්ධ තැනැන් වහන්සේ පිළිබඳ ධානියල් ගේ ගැන්වීම් මේ දරුවන්ට කාවැද දෙෙනවා මෙ දරුව දැකල නෑ ඉස්್රයිල්ලි ශුද්ධ මාලිගාව මෙ දරුව දන නෑ ස්යිල්ල ශුද්ධ ැන් වහන්සේ ඇැයි ධනියල්ගේ ගැන්වීම ඇතුළේ ඕ චිත්‍රනය කරගත්තු ඉස්್රයිල්ලී ශුද්ධ තැන් හන්සේට පිතරයි න්දනා කළේ. නැබුකත් නසාර කියනවා. මේ පොළොව මගේ රටේ මගේ දේශය මගේ ලෝකේ. හැම කෙනෙක්ම මට දනමන්්ඩ ඕන මගේ දෙවියන්ට ඔලුව බිමතියල වඳන්න ඕන. මුළු පොළොවම එහෙම කරනකොට හිටගෙන හිටියේ ශද්‍රරැක් මේේෂයක් අබැත්නිගෝ විතරයි. නැබකත් නසාර්ට, ධන නොනමු මේ තරුණයො ತෙදෙනාව අල්ලල බැඳල ගින්නට දානවා. ගින්නටදානවා. ප්‍රතිඵලය වනේ මේ තරුණය තුන්දනා ස්್තීර ಸරವයිවා තමංගි දෙවියන් වෙනුවෙන් ජීවිතය දෙන්න. ගිනිගන්න වෙලාවෙදි. අන්තිම වෙලාවෙදි. ಪලාපುෘත්තුවක් නැතිම වෙලා වෙදි. න්ත පුತේ ධಾනಿಯಲ್ಗ ගැනීම කොච්චර රපතලෝ තරුණය තුන්දනනාගේ ජීවිත ඇතුළ තිබුණ කිවವතිේ. සරවෙනියකු පෙනෙන්න පටන් ගන්නවා. ඒක කෑගහල කියන්නේ නැබුගදනසාර අප ගින්නට හෙළුවේ තිදෙනකු නොවේද සතරවැෙනියකු පෙනේ. සතරවෙනයා පෙනුමෙන් දේවදූතයකු වැෙනිය. ප්‍රමාන්තපුතේ ප්‍රේමාන්ත දුවේ අධික ශ්වාසය ධානියල් ඒ ජනතාවට දුන්නා මේක තමයි හොඳම උදාහරණය. ධනියල් දිවැශ්වැකි කිව්වේ විශ්වාසය ජනත කරන්න. ධානියල් දිවැශවැකි කිවේ විශ්වාසය ගෙනන්න. ධානියල් දිවවැශවවැකි කිව්වා යුගන්තේදීව පැමිණෙන්න්න ව රාජ්‍ය ගිවිසුමේ පෙරලකුණුහු කියන්න පටන්ගත්තා. මනුෂ්‍යපුත්‍රයානන් වනිශ්චකාරයණන් වහන්සේ පිළිබඳව කතා කලා. අප සමිධානන් වහන්සේ මනුෂ්‍යපුත්‍රයාණන් පළිබඳව කතා කරන්නේෙ. දරේ නුෂ්‍ය පුත්‍රයායන් පිළිඳව කතාරන්නේෙ මේ ධානියල්ගගේ ආಭාසය ජේසුගේ කාලය ඇතුළේ ප්‍රබලව සනතුහන් වෙලා තිිච්චහිද. ರෝම අධිරාජ්‍ය න් යටත් වෙලා තිබුණු බැවි. ඕන් බලාගෙන හිටිය, ್ ගලබන්නට න ස්್ යිල්ලි ශුද්ධ තැන් හන්සේ නම් කරනලද මනුෂ්‍යපුත්‍රයානුවිනිසිරියොකසේ වඩනාදස විනිශ්චකාරයකුසේ වඩනාද ධානියල් ්‍යಭාශය ත්‍රබලයි. ධානියල් ්‍යාභාශයෙන් මේ යුගාන්තවේදී දැක්ම අදඉන්න ජනතාවට තමන්ගේ ජීවිතයේ හරිගස්වා ගන්න. ඕගේ සමකාලීනෑන්ට ජීවිතය නිවැරදි කරගන්න අවස්ථාව දුන්නා. ප්‍රේමාන්ත පතේ ප්‍රේමාන්ත දුවේ. එතකොට මේ ධානියල් දිවශිවරයාගේ මේ කතන්දරය. මේ කතන්දරය ඇතුළේ අපට ගෙනෙන්න ඉගැන්වීම එසේ නම් කුමක්ද. Heීල්learන්, ීවින දැ යාවේලෝන් ඒ ගඩ. ්‍ර ්‍රන්තතු වේ ටස් බල ර බක් දනියල් විහිම් වහි රිටන් චරಯසලය එ್රා මේ පොත රැගෙන ආවායි කියයා අප විශ්වාසක කාල තමයි පො ොක්ක එකතු කළ නැමියාත්තක එකතු වෙල පොත්තිික එක තැනකට ගේන්න පටගන්න. අපි තවටික යමු මේ දිවශිවරයාගේ කතාහන්දරයේ තේරුන්ගන්න. This පෆ was known for dreams ඔහු සිහින තෝරාදුුන් කෙනනු කහැටියටත් අපි දකිනවා. The Hand right on the world of Bellෙිහ, the Dream of නබුකත්නසාා අපි ලු ධාර නැටියයටට දෙන්නට පුළවා නැබුකත්න සාරගේ සිහිනය. සාර්ගේබිත්තියේ ලියනලද ලියවෙ. vision concerning Kingdom of God o Kingdom of්‍යාවේ the, beasts, the, the, weeks, the vision අපි මේ පිළිබඳව උපරිමණේ පොතටාපුහාම අපි විග්‍රහ කරගනිමු. මකරුන්න හතර දෙනා පිළිබඳව ැටලු පටවා පිළිබඳව සති හැත්තෑාවක කාලසීමාව පිළිබඳව අවසාන දර්ශනයේ පිළිබඳව ඕ බොහෝදේ දැක්කා. ඇන්හිෝ සව in the ප්‍රමාන්තතුතියේ ප්‍රේමාන්තද ව මෙහි තවත් විශේෂ ගැන්වීම අපට හරගෙනයනවා. ඒ ගැන්වීන් ම පසුව ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ දිවසිවරයා අති ප්‍රබල දිවශවරයෙකු හැටියට අපි දකින්නට පටන් ගත්තා. මේ දිවසිවරයා අපිට ගෙනෙනවා බලාපොරොත්තුුවක්. ලොකු බලාපොරොත්තුවක්. ම the story of the three Children from the fairy furniture in the time of බලෝනයන් කින් නැබ කොත්නසාර. මේ සිද්ධිය ඇතුළ පෙරවඔබට මංගේ කිව්ව සිද්ධියය තුළ. විශ්වාසය අදදැකීම පිළිබඳව. මේ දිවශිවරයා ගෙනෙන අදදැකීම, ඕ සිංහ ගහාවේ දැම්මයින් පස්සේ ඕහුගේ ජීවිතයනොත් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. මාය මෙන්න මෙහෙම ඔබට කියන්නම්. සිංහ ගහාාවට දමුණු ලැබවයින් පස්සේ. මේ දිවැසිවරයා ලොකු යාඥාවකට ඇතුළ වෙනවා. දවස් විසයකට පස්සේ යෝගේ යාාඥාවට උත්තර හබ වෙන්නේ. ඔවු විමසනම දූතයාගෙන් ඔබ මුණවද කළේ දවස් විසයකක්ම සිංහ ගුහාාවට වෙලා හිටියන්නේේ. එතකොට දූතයා උත්තර දෙනවා. ඔබේ ඇදුම ඉදිනම ස්වර්ගයටාව මාව එදිනම ඔබගේ සහයට එව්වා. ධාර්යුස්ගේ කුමාරවරු මාව නැවැත්තුවා. ධාර්ියුෂ කියලා කිව්වේ සංකල්පරූපයක්. ධාරියුෂගේ සංකල්ප රූපයෙන් අපට පෙන්නුම් කරන්නේ ඊවල් කින්ඩම්. ඒක ඇන නපුරාගේ රාජ්‍යය. තු ධානියල්ගේ පොතෙන් කියවෙනවා. අපි මේ ඉන්න දකින පෙනෙන දේට වඩා වෙනස් දෙයක් අපට නොපෙනන ෝක සිද්ධ වෙනවා. ඒ කතමයි පාලතුමා පි න්ට ලියල් ලද ලිපි යවැනි පරිච්චේද දොස්ව වනි ගන්තයේ දී ප්‍රකාශ කරන්නේ. අපගේ සටන මිනිසුන් සමඟ නොවේ. විධ තැංවොල සිටින්න්නාව දැත්තාාවූද අමනුෂ්‍ය බලවේගද බලතහාවයන්ද නපුරු බලවේගොල්ඩද විරුද්ධවය. එතකොට ප්‍රේමෝන්ත පොතේදයේ මේ වෙනම දැක්මක් මේ වෙනම දධර්මයන්. එතකොට දවස් විසි එකක් මේ දූතියා සටන් කරන නොපොතට අනුව මයිකල් තෙමේ, මිකායිල් තෙමේ නැගිට මාගේ ශහියට පැමිණි පසු ම ඔවුන් පරාජය කළෙමේ. මිකායිල් දූතියා සම්බන්ධ කතන්දරයක් මෙ තිෙන්න්ට අරගෙනවා මේ මොනවද කියන්න යන්නේ. මෙ කියන්න යන්නේ අපේ ආධ්‍යාත්මික සටන ගැනයි. ආධ්‍යාත්මික සටන ගැනයි. අපේ නපුරේ රාජ්්‍යයට එරේවා අප ඇතුළේ ඇතිවෙන සටන ගැනයි. නොපෙනෙන්න වූ ලෝකේකට විරුද්ධව අපි කරන්නා වූ මව්‍යයාමය ගැනයි. ප්‍රේමාන්ත පොතේද වේ. මේ ආකාරයෙන් අපට පේනවා, ධානියල් දිවශිවරයා, තමන්ගේ ජීවිත අදදකීමෙන් ජීවිත පරිචයෙන් ජීවිත පණවිඩයෙන් ජීවිත ව්‍යායාමෙන් හා අ්‍යහාසයෙන් අපට විශ්වාසය අත් දැකීමම තුළ ඉස්යිල්ලි ශුද්ධ තැනැන් වහසේව ශ්වාස කරන්නට නවගවෂමය අත්දැකීම තුළ මනුෂ්‍යපපුත්‍රයණන් වහන්සේ විශ්වාස කරන්නට පෙරතියා අපට යෙන් වු බව. මේ විශ්වාසය අත්දකීමට ඔබදමාද එන්නට වමනයි. ප්‍රේමන්තේ. ුවන්තද වේ මේ අනුව මංඔබට යෝජනා කරනවා මේ දිවසිවරුන් දැන් අපි කතා කළ මේ ජතිවසිවරුන් එස්සකියල් යදාායා, ජරමිය දාානියල්. මේ දිවසිවරුන් හතර දෙනා ලොකු පනිවිඩයක් විශ්වීය පනිවිදයක් විශ්වීය පනිවිදයක් පොදු පරිවිඩයක් අරගෙනයනවා. සරුව කාලීන පනිිවිඩයක් අරගෙනයනවා. ඔබයි මටයි අදජීවිතයේ පනිවිඩයක් අරගෙනයෙනවා ැවින් මේ දිවසිවුරුන් වෙනවෙනම කපාකොටා තේරම් ේරුම් කරගන්න අත්‍ය අවශ්‍යයයික්. දැං ඔබ දන්නවා දිවසිවරුන්ගේ දිවසාාවලයේ යම්තාක්දුරට යම්ප්‍රමාණයක්. ඊළඟ වැඩසටහනේදී. හෝ ඊළඟ වැඩසටහන් දෙක ඇතුළේ. මා නිම කරන්නට යනවා ක්‍රොනොලිජ්ජි කලි එමන්නතා ඕන් ජීවත්තුූ කාලයේ අනුකූලව දිවසිවරුන් පිළිබඳව කෙතිි හැඳින්වීම ට. පස්සේ. ඔබ අරගෙනය නවවා නැවතවතාවක් තුොද මේ ජ ප්‍රෆටස් මහාදිවශවරුන්ගේ පළවෙනි දිවශේරයා වූ යෙසායා දිවසිවරයාගේ ගැන්වීම හාඒ ඉගැන්වීම හරාපට ගෙනෙන්න්නව් ධර්මය පිළිඳව. ඉතින් දැන් ඔබ උත්සාහ කරන්න මෙතුවක් කල් ඔබ ඉගෙනගත් දේ අනුව. මේ දිවැසිවර ධර්මය ඇතුළ තියෙන එක එක සමාජ පණවිදිය සමාජධර්මය දේවධර්මය. අපේ ජීවිතයට කොතරම් වටින්නේ දෙකයා. නැවත වතාවක් ඔබවමා හමු වෙනතුරු. මා ඔබට සමු දෙන්නට යනවා. ඊට පෙර. මේ දිවශිවර ධර්මයේ ආනිසංසය ඔබ ලබාගන්නට ඕනෑ නම්. මේ මා කියනදේ ඔබ කළ යුතුමයැයි මාවට යෝජනා කරනවා. එය වෙන කිසිවක් නොවයි. ආත්ම්‍යාණන් වහන්සේ තුළ හැසිරෙන්න්න. ආත්මයාණන් වහන්සේට ඉඩ දෙන්න. ආත්ම්‍යාණන් වහන්සේ මේ දිවසිවරුන් ආල්ලේප කොට ඔවුන්ව හැසරුවේ යම් සේද. ඔබවද ආලේපකොට හසුරුවනු බවට මාවඔබට පොරොන්දු වෙනවා. ඔවුන් ඔබව සමිධානන් වහන්සේ වෙත ඔවුන් වහන්සේගේ ධර්මයවිත රැගෙන ගොස් මුල් අදන්නට සලස්වා. ඔබ පූජක දිවසිවර මෙයකට යොද වුණු ලබනවා. ඔබ මේ දිවශවර ධර්මය ගෙන ගැනීමේ ප්‍රතිඵලය වන්නේ අරමුණ වන්නේ අනෙකක් නොව ඔබේ ජීවිතය තුළින් ඔවුන්වහන්සේව දිවිසිවරදයක්මක් හරහා ලෝකයට ප්‍රකටකිරීමයි. ඒ ප්‍රකටකිරීම වෙනුවෙන් මා ඔබව මෙසේ වෙහෙසෙන බව ඔබ දැන් හොනිින් හොදාකාරෝම දන්නවම්. ඉතින් නැවතත් ඔබව හමුුවෙන තුරු. මා ඔබට සමු දෙෙනවා. ඔබට ජේශපහිතයි.